යහපාල නාන්දුවෙන් චිත්‍රපටියක් හැදුවා සංඉන්දියාව. ප්‍රධාන නිලිය විජේකලා. චිත්‍රපටිය එළියට එන්න ඉස්සෙල්ලා විජේකලා එළියට පැන්න. විජේකලා දරුවන් සමග ලන්ඩන් යනවා තෑග්ගක්ද මේ. දැන් මේ ප්‍රකාශය කොහොමද තියෙයිද? ලංකාවේ දකුණේ හෝ වෙන තැනක සිරියාවතී කිව්වනම් එහෙම. සිරියාවතීත් කූඩුවේ සිරියාවතීගේ අම්මත් කූඩුවේ සිරියාවතීගේ දුරකථන අරගෙන දුරකථනයත් එක්ක සම්බන්ධ වෙච්ච සියලුම දෙනා මේ වෙනකොටත් තරංගුඩ අරගෙන කර රංජන් රාමනායකත් එක්ක දුරකථන සංවාදයේ වෙනකොට අය කියනවා මේ ආණ්ඩුව ආවට පස්සේ කුඩු විශාල වශයෙන් උතුරු ප්‍රදේශයේ තිනෝ. දේශපාලන නායකයෝ තමයි කුඩු ගෙනියන්නේ. අපි ඔබෙන් අහන්නේ 2009 මැයි මාසේ 19 වෙනිදා ඉඳන් මේ ආණ්ඩුව 2015 ජනවාරි 9 වෙනිදා වෙනකන් විජේකලා මෙහෙම ප්‍රකාශයක් කළා. 2009 ඉඳන් 15 වෙනකන් ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වීමේ අයිතිය තිබිලා තියෙනවා කියන එක තමයි වක්‍රාකාර වැයෙන් කියවෙන්නේ. දැන් නම් දෙයියන්ගේ පිහිටෙන් කුඩු වලින් ආප පුච්චන්න පුළුවන්, රොටි හදන්න පුළුවන්, පිට්ටු හදන්න පුළුවන්. ඒ තරමට කුඩු තියෙනවා. අනිත් පැත්තෙන් පාතාලය ඔබට වාර්තා කරලා ඉවරයක් නැහැ. අපේ කාලේ නම් තිබුණා ප්‍රවෘත්ති මුලින්ම පෙන්නනවා දේශපාලන පුවත්. ඊට පස්සේ සංවර්ධන පුවත්. ඊට පස්සේ ක්‍රීඩා පුවත්. දැන් අලුත් එකක් දාගන්න පාතාල පුවත්. බය නැති අගමැතිට අපි පොඩි අභියෝගයක් කරනවා. උදයන්ග වීරතුංග ලංකාවට එන්න ඉන්නවා. දැන් බය නැති අගමැතිතුමාට තියෙන්නේ සිංගප්පූරු ගිය ගමන් තමන්ගේ විශ්වාසවන්තනීය මිත්‍රයව අරන් එන එක. පැනලා යනවාද කියලා බයක් එහෙම තියෙනවා නම් අඩු ගානේ මාංචු කුට්ටමක් හරි අරන් ගියා නම් හරි යනකොට එකාතක කෑල්ලක් දාගන්නවා. අගමැතිතුමාගේ අතට ඉතුරු කෑල්ල දාගන්නවා අර්ජුනගේ අතට. දැන් අපේ ජනාධිපති පුතුමා මට මතකයි වේලුපිල්ලේ ප්‍රභාකරන්ව මැරුවට පස්සේ ගුවන්තොටුපලට ඇවිල්ලා මේ පොළව ස්පර්ශ කළා ඉඹලා මාතෘභූමිය බේරගත්ත කියලා පරිවිඩේ දුන්නා. ඉතින් හොඳයිනේ අගමැතිතුමාටත් එහෙම ප්ලේන් එකෙන් බහැලා ඉවර වෙලා අඩු ගානේ අර්ජුන් මහේන්ද්‍රට නැච්චි වුණා නම් තමුසෙත් තිබිනෝ පොළොව. මම බැංකුවට මේ ගේම් එක ගහපු අය මාත් ඔන්න ගෙනාවා බඩු කියලා අත උස්සලා පෙන්නුවා නම් ඔන්න බය නැති අගමැති කියලා කියන්න පුළුවන්. මත්තල ගුවන්තොටුපල. දැන් මට මතකයි ওই අගමැතිතුමාම කිව්වා මේකට කිසි දවසක ගුවන් යානයක් එන්න බෑ. ඒ නිසා තමයි මම මේක බී ගබඩාවක් කරේ. මේක මොන වැඩිපුර ඉන්න ප්‍රදේශය. මං හිතන්නේ අගමැතිතුමා ඉන්දියාවට විකුණන්න ඉස්සෙල්ලා අපිට පේන්නේ ගුවන්පතේ හරහා මං හිතන්නේ කහිරි ගහනවා මොනරුන්ට මාරුවේ. විකුණ ගන්න ඕන හිතුණාට පස්සේ එතුමාට මොකක් හරි එකක් කියලා එතුමා මේ රටේ තියෙන ජාතික සම්පත් විකුණන්න කප් ගහපු කෙනෙක්. දයාසිරි මන්ත්‍රීතුමාගේ මේ වෙනස් වීම ඔබතුමා දකින්නේ කොහොමද? ජනවාරි 9 වෙනිදා උදේ ඉඳන් 2018 පෙබරවාරි 11 වෙනිදා එළි වෙනකන් නිසංසලාලා සූර්යකලාලා විජේකලාලා ගැන එය සාධාරණීකරණය කරපු මහත්තයෙක් තමයි දයාසිරි ජයසේකර. අනේ මන් දන්නේ යලි ඉපදුනාද කියලා. උඩ පයින්ව මිදි කඩා ගන්න. මිදි කඩා ගන්න වැරුණාට පස්සේ කියනවා මේ මිදි තිත්තයි කියලා. දයාසිරි ජයසේකර ඉඳලාද පඬුවස් නුවර අපි දින්නේ.